ඊළඟට අපි කතා කරන්න යන්නේ තුන්වෙනි සිස්ටම් ප්‍රොපර්ටි එක. මේක ගොඩක් වැදගත් ප්‍රොපර්ටි එකක්. ටයිම් ඉන්වේරියන් ප්‍රොපර්ටි එක. ටයිම් ඉන්වේරියන්ස් කියලා ලියන. ටයිම් ඉන්වේරියන් සිස්ටම්ස් ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. ටයිම් ඉන්වේරියන් සිස්ටම් එකක් කියලා කියන්නේ හිතන්න මොකක්ද සිස්ටම් එකක් තියෙනවා. මෙහෙම. ටයිම් ඉන්වේරියන්ට් සිස්ටම් එකක්. මේකට අපි XT කියලා සිග්නල් එකක් දුන්නොත් YT එළියට එනවා. හරි. ඕක අවුලක් නෑ. ඊට පස්සේ කියන්නකෝ මම මේකට සිග්නල් එක දෙනවා කියලා XT-T නෝට් වගේ. දැන් අපි දන්නවා T-T නෝට් උනම් මොකද වෙන්නේ කියලා. T වල ප්ලොට් එක ඉස්සරහට යනවා. එන අතර මේ තියෙන්නේ x සමානයි t වලදී නම් x සමානයි t minus t not වලදී එළියට හම්බෙන්න ඕනේ y t minus t not. ඒ කියන්නේ මෙන්න මේ output function එක වෙනස් වෙලා නැහැ. හිතන්නකෝ මේක y1 t වෙලා මේක y2 t minus t not උනා කියලා. එතකොට time invariant නැහැ. මොකද මෙතනදී t වලදී system එක කරපු වැඩේ නෙවෙයි මේ පහල තැනදී කරලා තියෙන්නේ. හැබැයි අර අපි කලින් කතා කරපු මෙන්න මේ අවස්ථාවේදී හැම වෙලාවෙම මේ y කියන ෆන්ක්ෂන් එකෙන් නම් ඉන්පුට් එක අවුට්පුට් එකට ට්‍රාන්ස්ෆර් වෙන්නේ. ඒ වගේ ඒකට අපි කියනවා ටයිම් ඉන්වේරියන් සිස්ටම් එකක් කියලා. ඒ කියන්නේ සිස්ටම් එකේ බිහේවියර් එක ටයිම් එක මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. සිස්ටම් බිහේවියර් ඩස් නොට් ඩිපෙන්ඩ් ඔන් the time. මේක තමයි මේකේ අපි දැනගන්න ඕනේ පොයින්ට් එක. මේ time invariance කියන ප්‍රොපර්ටි එක අපිට ගොඩක් ඕන වෙනවා ඉස්සරහට. ඒක හන්ද මේක හරියට තේරුම් ගන්න. ඊට පස්සේ මොකක් හරි දෙන ලද සිස්ටම් එකක් time invariance සිස්ටම් එකක්ද නැද්ද කියලා හොයන්න අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා පොඩි මෙතඩ් එකක්. ඒක ඇවිල්ලා අපි එක්සැම්පල් එකක් බලමු. අපි කියමු सिस्टम में के इक्वेशन ने क्या बिल्ला y t equals t x t ये क्या ने सिस्टम में क्या करने मौका दे देना इनपुट टेक t के गुना कर ले आउटपुट करना इच्छा रही इट वाला लोगों दे आ करने आप ही किए मो x t क्या ने डेल्टा t किया लेंगा ये क्या ने लोगों टोने इतने हैं उन्हें कमान ने तो उन्हें मेकर t डेल्टा t अरे ये क्या ने मौका दे करने सिस्टम में का तीनों यार देना इनपुट या टी वलिंग गुण कर आउटपुट करना अभी ये सिस्टम में फीड करना डेल्टा टी के ना सिग्नल के इंपल्स फंक्शन का तमें अभी मेहमे आना मेतनी रूम दिए ना उन्होंने फंक्शन का तमें अभी मैं फीड कर टी डेल्टा टी तमें फंक्शन में कभी अरे मे का भी करें कन्फिगरेशन देखा है ना मैं कन्फिगरेशन देखा दाल देखे मैं एक इनपुट कन्फिगरेशन देखा अभी मुलिम अभी सिग्नल लेकर පළවෙනි configuration එක තමයි මුලින්ම signal එක system එක අස්සෙන් යවලා ඊට පස්සේ time delay කරනවා. මුලින්ම system එක අස්සෙන් යවනවා ඊට පස්සේ time delay කරනවා. ඊගෙන system එකේ output එක තමයි delay කරන්නේ. දෙවෙනි configuration එකේදී අපි input එක delay කරලා ඊට පස්සේ system එක අස්සෙන් යවනවා. ඔය දෙකෙන් මේ ඉන්නේ එකම උත්තරේ නම් අපිට කියන්න පුළුවන් මේක time invariant system එකක් කියලා. අපි මේකේ configuration 1 එකට යමු. configuration one එක. මොකද වෙන්නේ? xt දෙනවා. xt and delta t නේ delta t කියලා ලියන්න. delta t දෙනවා. පළවෙනියටම system එකට. හරිද? ඊට පස්සේ මෙතනින් යන output එක අරගෙන මේක අරන් ගිහිල්ලා දෙනවා. time delay කරන දැනගට යන්නේ. මෙතනින් අපි time එක delay කරනවා. ඒ කරලා output එක ගන්න. අපි බලමු මොකද වෙන්නේ කියලා. अभी डेल्टा टी देना डेल्टा टी दुनिया मैं डेल्टा टी एक्स टी सिस्टम में कैसे आप कदमी टी डेल्टा टी वे सर लाइन सिस्टम में टी के गुण करने मे दी वाई वाई वन टी के इसे टाइम डिले करना टी वे टी माइनस टी नॉट सेट होना मेक दीना हेम टी कट टी माइनस टी नॉट इधर मेक आउटपुट है अरे ये वाई वन t minus t not එකනේ ඉන්නේ y මෙතන තියෙන t එකත් time delay වෙන. ඔය තමයි පළවෙනි configuration එක. ඊට පස්සේ මට ඊළඟ පිටුවට යන්න වෙනවා. කරන්න දෙන්නේ
දෙවෙනි configuration එක හදි. පළවෙනි configuration එකේ අපි මොකද කරේ? system එක අස්සෙන් යවලා time delay කරා. දැන් අපි ඊළඟට කරන්නේ නේ time delay කරලා system එක අස්සෙන් යනවා. මෙහෙම තියෙනවා මෙතන තියෙනවා delay block එක. time delay. ඊට පස්සේ ටිකක් ඉස්සරහට ගියාම අපිට හම්බෙනවා system එක. ඊළඟට අපි set කරන system එක. ඊට පස්සේ output එක ගන්න. අපේ xt ඇවිල්ලා delta t. හරිද? ටයිම් ඩිලේ කරාම මට හම්බෙනවා xt කියන ටයිම් delta t කියන ටයිම් ඩිලේ කරාම delta t - t0. හරිද? මේකත් x t - t0. ඊට පස්සේ සිස්ටම් එක අස්සෙන් යවපුවා මෙයාට ෆීඩ් කරන්නේ මොකක්ද? එයා එක t කින් ගුණ කරනවා. ඒක තමයි සිස්ටම් එක කරන්නේ. එතකොට අපිට හම්බෙනවා t delta t - t0. මෙතනින් හම්බෙනවා y 2 කියනවා y2 t - t0. අනහ දැන් අපිට පේනවා කලින් configuration එකේ අපිට හම්බවෙන උත්තරේ t - t0 delta t - t0. හැබැයි මෙතෙන්දී හම්බෙලා තියෙන t times delta t - t0. ඒ කියන්නේ y1 t - t0 හරිද? ඕක අසමානයි y2 t - t0 වලට. හරිද? ඔක තමයි තේරෙන්නේ. එතකොට මේ දෙක සමාන නැති හන්දා අපිට කියන්න පුළුවන් this is not a time invariant system. මේක time invariant system එකක් නෙවෙයි. එතකොට ඊට පස්සේ අපි තව උදාහරණයක් ගමු. මේක කරන්නේ මේ සිස්ටම් එකෙන් කරන්නේ අපි දෙන සිග්නල් එකේ සයින් වැලියු එක රිටර්න් කරනවා. දැන් මේවා මම කියද්දි ඔයගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ මේවා ඉන්වර්ස් සිස්ටම්ස් මොනවද එහෙම එහෙම පොඩ්ඩක් හිතලා බලන්න. අපි ඉතලා කතා කරන්නේ ඒවා. දැන් මේක දැක්කම අපිට ඉන්වර්ස් සිස්ටම් එක හිතා ගන්න පුළුවන්. මේකෙත් ඉන්වර්ස් සිස්ටම් එක හිතා ගන්න පුළුවන් නේද? මෙන්න මේක ඉන්වර්ස් සිස්ටම් එක පොඩ්ඩක් හිතන්න. මේක පොඩ්ඩක් හිතන්න තියෙන තරක් ඉන්වර්ස් සිස්ටම් එක අතරම මට හිතෙන්නේ පොඩ්ඩක් බලන්න මොකද්ද ඉන්වර්ස් සිස්ටම් එක කියලා. ඊට පස්සේ කලින් වගේමයි පළවෙනි configuration එකට යනවා. configurations දෙක මාරුණාට කමන්නේ නැහැ. කැමති පිළිවෙල කර කරන්න. මම සාමාන්‍යයෙන් කරන්නේ මුලින්ම time delay කරන වැඩේ කරනවා. එම් තියෙනවා මම time delay කරනවා. delay block එක. මට ඉතින් ඉස්සෙල්ලා ගන්න එනි පැතර කරේ කමන්නේ. ඊට පස්සේ system එක තියෙනවා. මොකද කරන්නේ මම xt දෙනවා. time delay එකෙන් පස්සේ x t - t0 සිස්ටම් එක අස්සෙන් ගියාම එයාට සිස්ටම් එකට දෙන්නේ මොකද්ද සිග්නල් එක? ඒකේ සයින් එක ගන්නවා. sin x t - t0 අපිට හම්බෙනවා අන්තිමට. මේක තමයි හම්බෙන්නේ. මම කියන්නම් මම xt දුන්නා. මෙතනින් මේ එළියට ආවේ xt - t0. මේ දෙන්නේ y1t කියලා කියන්නම්කෝ. y1t. ඊට පස්සේ මම යනවා දෙවෙනි configuration එකට. xt දෙනවා මුලින්ම සිස්ටම් එකට. ඊට පස්සේ ටිකකින් time delay කරනවා. ඒ කරලා එළියට ගන්න. මේ තියෙන්නේ xt. හරිද? සිස්ටම් එක අස්සෙන් ගිහාම අපිට හම්බෙනවා සිස්ටම් එකට දෙන්නේ මොකක්ද? එයා sin කරනවා. ඒක sin value එක return කරනවා. එතකොට sin xt හම්බෙනවා. මේ තියෙන්නේ yt. ඊට පස්සේ time delay කරාම t දින හැම තැනටම t - t0 set කරනවා. ඊට මේ දෙවිල්ල මේ y2 t කියන්න. y2 t - t0. හරිද? දැන් මේක දැක්කම අපිට පේනවා මේකයි මේකයි සමානයි. y1 t සමාන වෙනවා y2 t - t0 ට. ඒක හන්දා this is LTA anyway, time invariant system. time invariant system මේක time invariant system එකක්. කලින් අපි කතා කරපු එක time invariant system එකක් නෙවෙයි.
මෙතනටම තව පොඩි කෑල්ලක් ඇඩ් කරන්නම්. මේ ටයිම් ස්කේලින් කියන ප්‍රොපර්ටි එක මේක ඇත්තට ප්‍රොපර්ටි එකක් විදිහට කතා කරන්නේ නැතුව මම නෝට් එකක් විදිහට දෙන්නම්. ටයිම් ස්කේලින් අපි කියමුකෝ. අපිට ඔන්න ඔහොම සිග්නල් එකක් තියෙනවා. මේ තියෙන්නේ අපි කියමු XT. මම තව පොඩ්ඩක් ඒ වගේ අඳින්න. නෝම සිග්නල් එකක් තියෙනවා XT කියලා. හරි, දැන් මට අඳින්න ඕනේ X2T. එතකොට මොකද වෙන්නේ? හිතන්න මේ තියෙන T axis එක. එතකොට XT වල මේ දින t සමානයි 1 කියලා හිතන්නකෝ. x2t වල t සමානයි 1 දුන්නොත් මොකද වෙන්නේ? t සමානයි 1 දුන්නොත් අපිට හම් වෙනවා x2t. තේරුණාද? x2t මම t වලට 1 දුන්නොත් මට හම් වෙන්නේ x2. මේක කියන්නකෝ 2. එතන මේ තියෙන්නේ x1. මෙතනට එනවා x2. එතකොට x2t කියන සිස්ටම් එකේ මම t වලට එක දුන්නාම මට හම්බෙන්න ඕනේ මෙන්න මේ වැලියු එක. එතකොට මෙන්න මේ පොයින්ට් එක හරහා මේක යන්න ඕනේ. නෙගටිව් පැත්තට ඔක කොහොමයි? ඒ කියන්නේ මේ වගේ පොයින්ට් එකක් කරහා යන්න ඕනේ. එතකොට අපිට පේනවා මේක මෙන්න මෙහෙම ඇතුළට ඇකිලෙනවා වගේ එක. මම ඇකිලෙනවා වගේ මේ අඳින්න අමාරුයි. ඔන්නෝම කම්ප්‍රෙස් වෙලා තියෙනවා. ඊට පස්සේ දන්නකො x TO2 කියන සිස්ටම් එක ගත්ත කියලා. දැන් මට මේ 2 කියන දන, කියන්නේ මේකට 2 කියලා දැම්මොත් මට හම්බෙන්නේ मैं टी सामान एक दी टी सामान देखा एक्स वन इतना मे की टी सामान देखे मिन्न मे वैल्यू की तीन टी सामान देखे मे वैल्यू की तीन इतना पीक सामान दिन्न टी मार पीक सामान मिन्न मे पॉइंट पुड एक्सपैंड इतना हम बल टाइम स्केल टाइम में फास्ट करो ये टाइम में देखे तो नहीं वगे गुण करो ये वगे वेलावट मे सिग्नल लेकिन मेदी एन एक्स टू टी मेदी एन एक्स हाफ टी टी की अने का फास्ट करो टाइम में वेगन वगे करो मे सिग्नल कंप्रेस टाइम में स्लो करो हाफ टी बागे एक हतर ये वगे गो මේක එක්ස්පෑන්ඩ් වෙනවා. එතකොට අපි දැකලා තියෙන දේවල් ලෝක මට ඕගොල්ලෝ නිකන් අර ග්‍රාෆ් අඳින මේ ටූල්ස් මම කියලා දෙනවා කලින් කුප්පි වලදී. ඕගොල්ලෝ ඒවා පාවිච්චි කරලා මේවා පොඩ්ඩ ඇඳලා බලන්න. නිකන් සයින් වගේ එකක් ගන්නවා. මේක අඳින්න හරි අමාරුයි. ඔහොම තියනවා සයින්. අපි සයින් 2t වගේ ගත්තොත් ඒක වෙන්නේ මෙහෙම. වෙන පාටක් ගන්න. මේ සුදු පාටින් මම අඳලා තියෙන්නේ සයින් ඔමේගා t. හරිද? මට සයින් 2 ඔමේගා t ඕන නම් පොඩ්ඩෝ ඒ වගේ තමයි හම්බෙන්නේ. ඒක අපි දන්නවා. ඒ ලෙවල් කාලෙදී මේවා අපිට තේරිලා තියෙනවා. ඒවා මේ වගේ තැන්වලදී පාවිච්චි වෙනවා ඊට පස්සේ. හරි, ඊට පස්සේ මට ඕන මේ රතුපාටින් මං අඳලා තියෙන්නේ sin 2 ඔමේගා t. ඊට පස්සේ මට ඕන sin 1/2 ඔමේගා t වගේ අඳින්න. එතකොට යම් මෙන්න මේ වගේ සිග්නල් එකක් හම්බෙයි අපිට. මේ යට peak value සමානයි. අන්න ඔය වගේ සිග්නල් එකක් හම්බෙයි. තියෙන්නේ sin මෙගටිව් වෙදීම දෙක. ඔය වගේ නිකන් අර ටයිම් ස්කේලින් ප්‍රොපර්ටි එක හොඳට ඔළුවට දාගන්න. මේ තියෙන්නේ කන්ටිනියස් ටයිම් ටයිම් ස්කේලින් ප්‍රොපර්ටි එක. දැන් අපි බලමු ඩිස්ක්‍රීට් වලදී ඔකට මොකද වෙන්නේ කියලා. අපි සිග්නල් එකක් ගමු නිකන්. මම ගන්න මෙහෙම සිග්නල් එකක්. එතන තියෙනවා 1 2 3 4 5 රිනේ එක ඍණ 2 ඍණ 3 ඍණ 4 වගේ කියමුකෝ.
ඊටස්සේ අපිට තියෙනවා දැන් මෙන්න මෙහෙම සිග්නල් එකක් කියලා හිතමුකෝ අපි. නම් සිග්නල් එකක් තියෙනවා. දැන් මම කරන්නේ මේ තියෙන්නේ xn මේ තියෙන්නේ. හරි. දැන් මට x 2n අඳින්න ඕනේ කියන්නකෝ. මට අඳින්න ඕනේ x 2n. මේකද ලියන්න x 2n අඳින්න ඕනේ. හරි. මම එක එක n දීලා බලන්න. n වලට මම නියම් බිංදු 1 2 වගේ වැලියස් දෙන්න. හරි. බිංදුවේදී මොකක්ද හම්බෙන්නේ? x බිංදු. අවුලක් නැහැ. n සමානයි 1 ේදී මට හම්බෙනවා x 2. n සමානයි 2 ේදී හම්බෙනවා x 4. දැන් මම මේක plot කරත් මොකද? ඍණ පැත්තටත් ඔහොමයි. या माइनस वन वगे दम एक्स माइनस टू हम माइनस टू वगे दम एक्स माइनस फोर हम इतकोट मेदी एन एन मेदी एन एक्स टू ए बल बिंदु यदि हम मेघम तम एक्स बिंदु यदि हमने मिन्न मे वैल्यू मेघ नूनाई मे वैल्यू देखा මේ වැලිය එකයි වගේ කියන්නම්කො නිය ඔයගලන්ට තේරෙන්න. එහෙනම් මේකේ තියෙනවා 1 2 3 4 වගේ ඒවා. මේකේ තියෙනවා ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 වගේ වැලිය. සරි. n සමානයි 1 ේදී අපේ උත්තරේ x 2. x 2 කීයද? 1යි. එතකොට ඔන්නෝම එකක් තමයි තියෙන්නේ. n සමානයි 2 ේදී x 4. x 4 බිංදුවයි. එතකොට මෙතනින් එහාට හැම එකම බිංදුවයි. ऋण एक ऋण देखाईण देखा मिन्न मित ऋण देखा एक्स ऋण हाथर ओयो बिंदु इधर पेना कलीम वगेम मेक कंप्रेस तीन मेम दिखा इट पास तव पड़ी वेदगदे तीन पेन मंग दिना एक्स हाफ इन मेटना दिना मिथन तीन इन हर දැන් බලමු මේකෙදි පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. මට දාන්න පුළුවන් බිංදුව 1 2 වගේ වැලියස්. බිංදුවේදී අවුලක් නැහැ මට x බිංදුව හම්බෙනවා. දෙකේදී අවුලක් නැහැ x 1 හම්බෙනවා. මොකද n වලට 2 දුන්නාම half n කියන්නේ 1. මෙතනදී x half හම්බෙනවා. ඊට පස්සේ ඍණ 1 ේදී වගේ දැම්ම x minus half. ඍණ 2 ේදී වගේ දැම්මොත් x minus දැන් මම මේක plot කරන්න යනවා බලන්න මේ කියන්නකෝ ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 1 2 3 4 5 මෙතන තියෙන්නේ x half n මෙතන තියෙන්නේ एन सामने बिंदु देव लगने अरे तुना की वैल्यू का हम मैं मत नहीं तुने नहीं तुने इट पास एक सामान देखे अवलग्ने देखे एक हम एक्स एक हम एक सामान देखे एक मितने दी हमें देख हाथर दी मेकर दम एक्स देखा हम मैंने मे वगे वैल्यू का हमे वो वगेम ऋण पैते मेतन दी हम मेक सरी मैंने मेक मेतन दी हम मेक इधर मे वगे तंगल मगदी एक एक्स हाफ ए भाई अभी दाने टी समान बागे मुखदूने गेलो मेतन दी मुखदूने गेलो अभी दाने होने इतकोट मे मेतन ती एन मुखद गए अभी दाने एक समान एक ऋण एक ऋण तुने मुखद वेन्न गेल अभी दाने एक हम एवा हिस्ती अन्न विन मेवा दाने मेवा दीव अभी दाने मुखद अभी अरे डिस्क्रिटाइज कल एक वाले नी आउटपुट टेगानी एक काल प्रांत वाले दी तम अभी आउटपुट टेगा इतवर मैं टी इक्वल हाफ की टाइम मेक अभी
ඉන්පුට්ස් ගන්නේදී හම්බෙලා නැහැ. ඒක හන්ද ඒ වගේ ඒවා අපිට හිස් තියන්න වෙනවා.